සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුන්රුවනට සැමදාති සරණ සරණ යමි නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝරෝදං විපාකං පටිසේවති ඉමක් කොනක් නැති සංසාරය ගැන කතාවක් සංසාරයෙන් මිදෙන විදිය ගැන කතාවක් අපිට හොයා දුන්නු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට ශීර්ෂ ප්‍රණාම වේවා. අද අපි කියලා දෙනවා ඔබට ධනංජානි නම් සූත්‍ර දේශනාව ඇසුරින් කාරණා ටිකක්. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ තමයි මේ සූත්‍ර දේශනාව අපිට හම්බ වෙන්නේ. ඒ අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා එතකොට බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ සවැත් නුවර දෙවුරම් බෙහෙරෙන් වැඩම කරපු එහෙම නැත්නම් වැඩි කාලයක් වස්වසපු දෙවුරම් බෙහෙරේ නෙවෙයි රජගහ නුවර වේළුවනාරාමේ. එහි වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වහන්සේලා විදියට ස්වාමීන් වහන්සේලා එක එක ප්‍රදේශවලට වැඩම කරන සරියුත් හාමුදුරුවෝ දුර ප්‍රදේශයකට වැඩම කරලා හිටියේ. උන්වහන්සේ වැඩ ඉන්නකොට ওই රජගහනුවර වස්සමාදන් වෙච්ච හාමුදුරුවෝ ඉඳලා හිටලා සරියුත් හාමුදුරුවෝ බලන්නත් වැඩලා තිනවා. උන්වහන්සේ බලන්න ස්වාමීන් වහන්සේලා වඩින අතරේ විශේෂ හාමුදුරු කෙනෙක් වැඩියා ඔය රජගහනුවර වස්වසපු. ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා අපේ සරියුත් මහරහතන් වහන්සේ කොහොමද මේ දවස්වල ස්වාමීන් වහන්සේලා හොඳින් වැඩ ඉන්නවද? එහෙමයි. ඇවැත්නි කොහොමද මේ දවස්වල බුදුරජාණන් වහන්සේ සුවේ වැඩ ඉන්නවද? එහෙමයි ස්වාමීනි. මේ අර රජගහනුවර හිටියා ධනංජානි කියලා බමුණෙක්
එයාගෙ තත්ත්වය මොකද මේ දවස්වල? එයා නම් ගන්න දෙයක් නැහැ ස්වාමීන්. දැන් මම ඔයාලගේ භාෂාවෙන් කියන්නේ. ගන්න දෙයක් නැහැ කියලා නෙමෙයි සූත්‍රයේ තියෙන්නේ. අපිට තේරෙන්න පුළුවන් වචන වලින් කියන්න එපැයි. එයාගෙ නම් ගන්න දෙයක් නැහැ ස්වාමීන්. ඒ මොකද? ඒ මොකද? ඒ මොකද? මනුෂ්‍යයා හොරේ මනුෂ්‍යයා රජ්ජුරුවන්ගේ මාලිගාවට මිනිස්සුන්ගේ බදු එකතු කරලා ගිහින් දෙනවනේ. රජ්ජුරුව කියලා තියෙන්නේ කහවණු 1000ට එකක් තමයි බදු ගෙවන්න ඕනි කියලා. කහවණු 1000ක් උපයගත්තොත් එකයි ආණ්ඩුවට ගෙවන්න ඕනි කියලා. ඒ වුණාට මේ මිනිස්සයා ජනතාව අතරට ගිහිල්ලා කියනවා මේ රජ්ජුරුවන්ට සල්ලි නෑ මේ දවස්වල ආණ්ඩුව වංකොල්ලොත්. ඒකින්ද රජ්ජුරුව බදු වැඩි කරලා තියෙන්නේ කියලා අර කාවණු 1000ක් උපයන මිනිහගෙන් ලොකු ප්‍රමාණයක් බදු විදිහට අරන් යනවා. අරන් ගියේ මිනිස්සයාගේ ගෙදරට යවනවා. එක කාවණුවවත් රජ්ජුරුවන්ට යන්නේ නෑ. බලන්නකො එහෙම රජේ හොරු කොච්චර ඒ කාලෙත් ඉඳලා තියෙනවද? අර 1000ට එකවත් දැන් යන්නේ මාලිගා. රජු වැව්වාම ඒ මොකද කියලා ස්වාමීනි මේ දවස්වල ගොවිතැන් පාළුයි මිනිස්සුන්ට කණ්ඩත් නැහැ. ඒකින්ද බදු අය කරන්න බෑ කියලා. රජුගේ නුත් හොරගම් කරනවා ජනතාවගේ හොරගම් කරනවා. ඔන්න මිනිහගේ හැටි. අර හාමුදුරුවෝ උත්තරේ හරි වගේ. එහෙමද? එහෙමද කියලා ඇහුවා. පින්වත්නි, වස් කාලේ නෙමේ ගෙවෙන්නේ අර කතාවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මිනිස්යාව හම්බ වෙන්න තීරණය කළා. ඇත්තටම ධනංජානිට එහෙම වෙලාද? මිනිහ පව්කාරයෙක් වෙලාද? ඒක හරි අභාග්‍යයි. කියලා උන්වහන්සේ දවසක් පිඬුසිඟා වඩින ගමන් ධනංජානිගේ ගේ පැත්තට වැඩම කළා. වඩිනකොට මිනිහා නගරයෙන් පිටත එක තැනක පින්වත්නි කියනවා අය මේ තණ්ඩුලපාලි ద్వාර කියලා තැනක්. ඒ කියන්නේ ඔය ඒ නගරයට පිවිසෙන දොරටු තිබුණා කියනවා. ලොකු දොරටු 32ක්, පොඩි දොරටු 64ක්. ඒකේ එක තැනක මේ මිනිස්සයා කිරි දෝනවා දෙනුන්ගෙන්. උන්නාන්සේව දැකලා අපේ පැත්තට වගේ වඩින්න කියලා එයා ඉස්සර වෙලා පෙර ගමන් ගියා. කිරි තියෙනවා ටිකක් වළඳමුද කියලා ඇහුවා. බලන්නකො හොරු උනත් දන් දෙනවා. දැන් ඔය මොන නරක මිනිහෙක් උනත් මිනිහට මේ අග්‍රශ්‍රාවක සාවින්වාංශ නමකට ගිලම්පස විදිහට දැන් ඔය දානෙට කලින් කිරි පූජා කරන මේ සම්ප්‍රදායක් ඉස්සරහ තිබිලා උණු කරපු කිරි මේ මිනිසයා මේ වළඳමුද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ නෑ දැන් දානේ වළඳලා ඉන්නේ. දැන් දානේ වළඳලා ඉන්නේ. මිනිස්සයා මොකද කරන්නේ? දැන් මේ හාමුදුරුවෝ ළඟ පැත්තකින් වාඩි වෙලා කොහොමද තොරතුරු? කොහොමද ධනංජානි තොරතුරු? හොඳින් ඉන්නවා ස්වාමීනි. මේ ආරංචියක් තියෙන්නේ. දැන් එච්චර පැවතුම් හොඳ නෑ කියලා. ඔන්න බලන්න පින්වත්නි රහතන් වහන්සේලා විශේෂයෙන් ඔය අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමහර මිනිස්සු ඉලක්ක කරගෙනම සමහර වැඩම කිරීම කරලා තියෙනවා විශේෂ හේතු මත. දැන් මේ දේශනාවේ හැටියට ධනංජානි කියන්නේ සංසාරේ ඔබ වගේ මං වගේ කොතන හරි කුසල් කරපු කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔය වගේ ලාභයක් ඔහුට ලැබෙන්නේ නැහැ. දැන් මේ පැවැත්ම හොඳ නෑ කියලා ආරංචි. අනේ ස්වාමීනි කොහොමද හොඳ වෙන්නේ?
මේ අඹදරුව පෝෂණය කරන්න තියෙනවා. මෙහෙන් නෑදයන්ට දෙන්න වෙනවා. මෙහෙන් ආගන්තුකයන්ට සලකන්න වෙනවා. එහෙන් මැරිච්ච මිනිසුන්ට පින් දෙන්න අරක මේක වැඩ තියෙනවා. එහෙන් මේ ගෙවල් වල වැඩ කරන කට්ටියට පඩි ගෙවන්න තියෙනවා. එහෙන් ආණ්ඩුවට බදු ගෙවන්න තියෙනවා. කොහොමද ඉතින් සාධාරණව සල්ලි අම්බ කරන්නේ? ඕම් බලන්න ඔයාලා දෙන උත්තරේම නේද දීලා තියෙන්නේ. පාසකම්ර නම් කියනවා අපි ළඟ එහෙම උත්තර දෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය එළිය සමාජයේ මිනිස්සු කියනවා නේද හාමුදුරන්ට නම් මොකද ඉතින් අපි ගෙනත් දෙනවනේ. ඔබ වහන්සේලා නම් කියයි. ධනංජනිත් ඒ කතාව තමයි කියන්නේ. ඔබ වහන්සේ නම් කියයි. අපිනේ දන්නේ කන්න ඕනේ. නෝන මහත්තුරු දරුව බලා ගන්න ඕන. අර කාරණා ටික කියනවා. පින්වත්නි ඔන්න බලන්න ඒ කාලේ තේ මිනිස්සු ඉඳලා තියෙනවා. දැන් අපි අද කාලේ ගිහිල්ලා කාට හරි කිව්වොත් එම් පවුකාරයෙකුට ඔයා ඔය පවු වැඩෙන් සල්ලි හම්බ කරන එක නවත්තන්න කියලා ඔබ වහන්සේලා නම් කියයි. ඔබ වහන්සේලා අපිට කන්න දෙන්නේ කියලායි. ගොඩක් මිනිස්සු එහෙම කියනවා. ධනංජානිත් එහෙම උත්තරයක්මයි දෙන්නේ. ඒ හින්දා ඉතින් හොඳ විදිහටම හම්බ කරන්න බෑ. දැන් කාලේ නරක විදිහටත් හම්බ කරන්න වෙනවා කියලා මිනිසයා කියනවා. අනිත් එක ස්වාමීනි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ නැද්ද අපි? අපි ජීවත් වෙන්නේ නැද්ද? බලන්නකෝ මේ වචන. ඔය ඉනේ සමාජ මිනිස්සු කියන කතා. අපි ජීවත් වෙන්නේ නැහැ. දැන් කාලේ හොඳ වැඩ කරලා ජීවත් වෙන්න බෑ. ඔහොම කියනවා නේද මිනිස්සු? අර මිනිහත් ඒ කතාවමයි කියන්නේ. උන්වහන්සේ අහනවා ධනංජානි මට කියන්න දැන් ඔබ අම්මහින්ද තමයි ඔය පව් වැඩ කරන්නේ. තාත්තහින්ද තමයි ඔය පව් වැඩ කරන්නේ කියලා ඔබ මියැදෙන වෙලාවට නිරයට ඇදගෙන යනකොට බේර ගන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන් වෙයිද කියලා. මේ නෝනහින්ද ළමයිහින්ද තමයි මම මේ පව් වැඩ කරේ කියලා කියලා බේර ගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න බලන්න පින්වත්නි මම දන්න කෙනෙක් හිටියා. එයාගේ දුව ලොකු ඉස්කෝලේකට යන්නේ. එයාට ඉස්කෝල් වාහනයට සල්ලි දෙන්න ඕනි කියලා මේ තාත්තා ඇලේ බැහැලා ඉබ්බෝ මරනවා. ඔය තාත්තට අපි ගිහින් කිව්වනම් ඔය පව් වැඩේ කරන්න එපා කියලා ඔබ වහන්සේ එතකොට අපේ ළමයින්ගේ වියදම් දරන්නේ කියලා හයි. ඒ කතාවමයි ළමිනියක් කිව්වේ. සරියුත් මහරහතන් වහන්සේ අහනවා ධනංජානි මට කියන්න මේ දුව හින්දා පුතා හින්දා නෝනා හින්දා තමයි මං ඒව කරේ කියලා ඔය නිරය පාලකයෝ ඇවිල්ලා ඇදගෙන යනකොට මේ බේරෙන්න පුළුවන් වෙයිද? අඩු ගානේ එයාලට පුළුවන් වෙයිද මැදිහත් වෙලා ඔබව බේරගන්න? අපේ තාත්තව ගෙනියන්න එපා. අපි හින්දා නෙව ඔක්කොම කරේ. අපේ තාත්තා පෞකාරයේ තමයි. ඒ වුණාට ඉතින් ඒ පව් ඔක්කොම කරේ අපිව ජීවත් කරවන්නනේ කියලා දෝණි කෙනෙක් දවසක් ඇවිල්ලා මට දැහැද්දෙනවා තාත්තගේ 3 මාසෙ පින්කමට. දැන් මම කියන්නේ දැන් දෝණිට පුළුවන් වෙයිද තාත්තව බේරගන්න? බැරි වෙනවා පින්මා. පුළුවන් වෙයිද කියලා අහනවා. මට කියන්න ධනංජානි ඔය ආගන්තුකයොන්ට සලකන්න යාළුවොන්ට සලකන්න කියලා ඔබට පුළුවන්ද ඔබ මියැදෙන වෙලාවට නිරය පාලකයෝ ඇවිල්ලා ඔබට අඬ ගන්නකොට මේ බෑ කියන්න? යාළුවන්ට හරි ඔය දාසයන්ට හරි ආගන්තුකයන්ට හරි ඇවිල්ලා එහෙම කරන්න එපා. එයා මේ අපි හින්දා තමයි ඔය හොරකම් කරේ. අපිට සලකන්න තමයි එයා ඔය ඔය ඔක්කොම සත්තු මැරිවේ, කේලම් කිව්වේ, බොරු කිව්වේ. එයා ඔය මේ මහා දුෂ්ට වැඩ කරේ කියලා ඒගොල්ලන්ට පුළුවන් වෙයිද මැදිහත් වෙලා බේරගන්න කියලා? පින්වත්නි මේක හොද්ද කතාවක්. මොකද දැන් අපි හිතන්නේම මේ ජීවිතය ඇතුළේ කට්ටියක් එක්ක
හොඳට ඉඳලා යන්න ඕනේ කියලානේ පව්පින් පස්සේ බලාගත්ත හැකි ඉන්න කන්නේ හොඳට ඉන්න ඕනේ ඔහොම නේද කියන්නේ පව්පින් පස්සේ බලාගත්ත හැකි එහෙම කියපු අය දැන් ගොඩක් බලා ගන්න වෙයි දැන් මෙතන ඉන්න දරුවෝ හිතනවා ඇති ඇත්තටම ඔය නිරේපාලකයෝ කියලා જાතියක් ඇවිල්ලා අපි අරන් යනවද කියලා පින්වත්නි ඔබ අහලා තියනවා අර දොටු ගැමුණු මහ නිරිඳු සෑමලුවේ උත්පල වෙලා ඉන්නකොට ඇඳක තියලා දිව්‍ය ලෝක හයෙන් ඇවිල්ලා අපේ විමානෙට එන්න අපේ විමානෙට එන්න අපේ විමානෙට එන්න කියලා කතා කරනවා ටිකක් ඉන්න මම පිරිත් දානවා අතින් සංඥාවක් පිරිත් කියන ස්වාමීන් වහන්සේලා පිරිත් නවත්තනවා ඒ රජතුමනි පිරිත් කරදරයිද නෑ සාමෙනි මට අඬ ගන්නවා මං ඒගොල්ලන්ට චුට්ටක් ඉන්න කිව්වා ඔබ වහන්සේලා දිගටම දේශනාව කළා එහෙනම් ඒ කතා වලින් අපිට තේරෙනවා ඔය අඬ ගන්න එකක් නම් තියෙනවා කියලා උඩින් අඬ ගහගත්තොත් හොඳයි වැඩේ මේ දනංජානිට යටින් අඬ ගහයි කියලා තමයි මේ සරියුත් මහරහතන් වහන්සේ අනුතුරු වංගවන්නේ हाँ मुद्रोय क्यूवट ओय अन्नसु को पौवेड कर जीवत्च को मिनसु गेनियाल मुकदे निरेपाल अटे अणित मिनसुट पेन्डवे ධනංජානි බ්‍රාහ්මණේ මට කියාන දැන් ওই රජුරවන්ට බදු ගෙවන්න තමයි මම මේ දවස්වල මේ වියදම් වැඩි ඒකයි මේ පව් වැඩ කරේ කියලා මේ රජුරවන්ටවත් පුළුවන් වෙයිද රජුරවන්ගේ කට්ටිය දාලා ඔබව බේරගන්න කියලා ඔන්න බලන්න පින්වත්නි දැන් ඔය බලය ධනය තියෙන වෙලාවට මිනිසු හිතනව නේද ඒ සල්ලි වලින් ඕන දෙයක් කර හැකි කියලා මිනිස් විතරනේ නේද බලේ තියෙන වෙලාවට ඒ බලයෙන් ඕන දෙයක් කර හැකි කියලා. අර දේශනාවේ කියනවා රජුටවත් පුළුවන් වෙයිද? නිරේපාලකියොත් එක කතා කරලා ඔබ බේරගන්න. ඔබ මලාට පස්සේ උස්සලා ගිහින් තිබ්බා වගේ නරක තැනක ඉපදෙන එකකින් බේරගන්න. එහෙම අහනවා. ආන් එතකොට ධනංජානි නිහඬයි. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා ආපහු කාලයක් ගියා මේ මිනිහා උත්පල වුණා ආරංචියක් ආවා මොකද්ද ධනංජානි හොඳටම අසාධ්‍යයි කියලා ධනංජානි තමන්ගේ යාළුවෙක්ට එන්න කියලා කියනවා ගිහින් කියන්න බුදුරජාණන් වහන්සේට වඳින්න මං වැන්දා කියලා වඳින්න ගිහින් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න මට ගොඩාක් අසාධ්‍යයි කියලා ඕම් පේනව නේද පින්වත්නි ඔය අපේ ගම්වල අම්මලා තාත්තලා ළෙඩ වුණාම මේ හාමුදුරන්ට කියන්න මං බලන්න එන්න කියලා ඒ කියන්නේ කියලා කෝ අසාධාරණයක් නෑ වගේ නේද ඒ කියන්නේ දැන් ඒ කාලෙත් එහෙමම වෙලා තියෙනවා මොකද ඒ වගේ වෙලාවට හාමුදුරු කෙනෙක් වඩින එකත් ලොකු අස්රසිල්ලක් තේරුමක් තියෙන මිනිහෙකුට හැබැයි තේරුමක් නැති මිනිහට නම් ඒක අස්රසිල්ලක් නෙමෙයි සමහර මිනිස්සු හිතන් ඉන්නවා ලෙඩ වෙලා ඉදදී හාමුදුරු වඩිනකොට දැන් නම් පාංශු කුලි ළඟ ඇති කියලා මට එක පුතෙක් කිව්වා අපේ තාත්තට සනීප නැ ඔබ වහන්සේ වුණාට වඩින්න නම් එපා කියලා මම වෙයි කියලා දන්නේ නැද්ද අපේ තාත්තල මිත්‍යා දෘෂ්ටි කියෝනේ හාමුදුරු දැක්ක ගමන් එයාට මතක් වෙන්නේ පාංශු කුලි ඒකින්ද ටිකක් හොඳ වුණා වඩින්න කියලා මිත්‍යා දෘෂ්ටිකෝ හිතාගෙන ඉන්නේ හාමුදුරු ඉන්නේ පාංශු කුලි දෙන්න කියලා නමුත් හාමුදුරු ඉන්නේ ඔකට නෙවෙයි පින්වත් හාමුදුරු ඉන්නේ එකට නෙවෙයි අර මිනිස්සයා නම් ලෙඩ හොඳ වුණාට පස්සෙවත් මං එයා බලන්න වෙදී නෑ මොකද එතකොටත් එයාට බය හිතෙයි දන්නේ නෑ කියලා බයට සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න මං අසනීපෙන් කියලා. පින්වත්නි එතකොට අර මිනිසයා ගියා. ගිහිල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට වැන්දා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හම්බුණා. හම්බ වෙලා වැඳලා කිව්වා
ස්වාමීනි මේ මමනේ මේ වඳින්නේ මේ වඳින්නේ ධනංජානි එයාට ගොඩක් අමාරුයි උන්වහන්සේ පාත්‍ර සිවුරු අතට අරගෙන පහුවදා උදේම ධනංජානිගේ ගෙදර බලා වැඩම කළා ඔන්න බලන්න පින්වත්නි ලෙඩු බලන්න අග්‍රශාවක ස්වාමීන් වහන්සේලත් වැඩම කරලා තියෙනවා स्वामी මගේ ඔළුවට දරුණු ආයුධයකින් අනිනවා වනිනවා වගේ එච්චරකට අමාරුයි ස්වාමීනි ශක්තිවන්ත පුරුෂයෝ හතර දෙනෙක් මගේ ඔළුවට හම්පටියක් දාලා හතර පැත්තට පොටවල් හතරක් දාගෙන අදිනවා හිර කරනවා වගේ දැනෙනවා ස්වාමීනි හරක් කපන මිනිහේ හරක් කපන පිහියෙන් මගේ බඩ කපනවා වගේ දැනෙනවා ස්වාමීනි ගිනි ගොඩකට මාව දාලා පුච්චනවා වගේ දැනෙනවා මුළු ඇඟම දනවා ඔයාලට ඇහිලා නැද්ද එහෙම කියන ලෙඩ්ඩු පින්වත්නි මම මේ පෞගේ දවසක ලෙඩෙක් බලන්න වැඩම කළා රෝහලක පුතා අත් දෙක තද්ද කරලා අල්ලන් ඉන්නවා එයා ඊට පස්සේ කකුල් දෙකෙන් දඟලනවා ආයේ තව එක්කෙනෙක් කකුල් දෙක තද කරනවා එතකොට එයා ඔළුව වනනවා අර බට ගැලවේ කියලා තව එක්කෙනෙක් ඔළුව අල්ලන් ඉන්නවා එක අත්තක් පුතාගේ අතින් මිදෙනකොට අරහෙන් ඇඟට ගහලා තියෙන බටයක් ගලව ගන්නවා ආයෙත් පුතාගේ බටේ ගහලා ආයෙත් අත ගෙනලා අතෙන් තියනවා මොන්න දුකද පින්වත්නි මට මතක් වුණේ ධනංජානිය බලන්න කියම. එච්චර රිදෙන්න ඇති. ඇඟ හිරිවැටෙනව නේද කියනකොට. ඔයාලටත් එහෙම වෙයිද දන්නේ නැහැ. මටත් එහෙම වෙයිද දන්නේ නැහැ. දන්නේ නැහැ මේ පින්වත්නි නිවන් දැක්කේ නැත්තම් ඔය වැඩේ වෙනවා. මොකද මේ සැරේ බේරුණත් ඊළඟ සැරේ බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඊළඟ සැරේ බේරුණත් ඊළඟ සැරේ බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොන්න තරම් බිහිසුනෙයිද ලෙඩ වුණාම දැනෙන අද්දකීම් පින්වත්නි ඔබයි මමයි සංසාරේ ලෙඩ වෙලා කෑ ගගා ඉඳලා තියෙනවා ඔය දැකලා තියෙනවා නේද අස්ති බිඳිච්ච ලෙඩ්ඩු මේ අතපය එල්ලලා හිර කරලා ඉන්න විදිය අපිට මේ එක ඉරියව්වෙන් විනාඩි 30ක් ඉන්න බෑ කහනවා කහනවා වගේ දැනෙනවනේ ඒ වුණාට ඉතින් මේ මිනිස්සයා දවස් ගාණක් ඉන්නවා කොහොම ඉන්නවත් දන්නේ ඔබ දැකලා ඇති එහෙම ලෙඩු දැක්කහම පින්වත්නි ධර්මයේ මතක් ඕක ඉගැන්නවා බුදුහාමුදුරුවෝ ඕකට තමයි බය වෙන්න කිව්වේ ඕවට බය වෙන්න කිව්වා සංසාරේ බය දකින්න දේව දූතෙක් කියලා හිතන්න කිව්වා කවුද ලෙඩු දේව දූතෙක් කියලා හිතන්න කිව්වන ලෙඩු දැන් ඔයාලා ලෙඩු බලන්න ගිහින් තියනවා නේද හිතලා තියනවාද මේ ඉන්නේ දේව දූතෙක් කියලා පින්වත්නි ස්වාමිනී මට ගොඩාක් අමාරුයි එහෙනම් දැන් ආන් ඒ වෙලාවේ මට ඔබට කියන්න තව උමනාවක් තියෙනවා පින්වත් උන්වහන්සේ කියලා නැහනේ බය වෙන්න එපා ඉක්මන්ට හොඳ වෙයි ඕක සුළු ලෙඩක් දැන් ඕවට බෙහෙත් තියෙනවා ඔය අපි කියන ගොන් කතානේ මොකද ලෙඩා දන්නව දැන් ඕවට බෙහෙත් නැහැ කියලා මොකද දැන් දොස්තර මහත්තුරු මූණටම කියනවනේ ජීවත් කරන්න බෑ ගෙදර අරන් යන්න කියලා අනිත් එක ඔබ වුණත් මම වුණත් දැන් මේවා දන්න මිනිස්සුන ලෙඩ වෙන්නේ ලෙඩ වුණාට පස්සේ මේ ලෙඩේ ස්වභාවය ආයි මිනිස්සු ඇවිල්ලා බොරුවට ඔයා ගණන් ගන්න එපා ඕකෙ ඉක්මනට හොඳ වෙයි අපි එන්නම් බලන්න කියලා ඔළුව අත ගාලා එන්නකෝ හිටියට වැඩිය වේගෙන් අඬනවා එයි එතකොට එයා දන්න ඔය මගේ හිත හදන්න කියන්නේ මට වැඩි දවසක් ඉන්න හම්බෙන්නේ නැහැ කියලා ඒකින්ද පින්වත්නි ඊට පස්සේ ලෙඩ බලන්න ගියාම බොරු කියන්න එපා හාමුදුරුවෝ කියන්නේ ඔයා තව ටික දවසයි මැරෙනවා කියලා එන්න කියලාද නැහැ පින්වත්නි ඊට වැඩිය වෙනස් දෙයක් කියන්න
සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ ධනංජානි කියන අසාධ්‍ය රෝගියාට මොනවද වදාරන්නේ? ඔන්න ලෙඩ බලන්න ගියාම කතා කරන්න ඕන දේවල් ගැන අපිටත් පණිවිඩයක්. පින්වත්නි, දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට තේරෙනවා මොකද්ද? මිනිහා දැන් ඉන්නේ දැනටත් නිරේට සුදුසුකම් ලැබලා. මොකද ඉන්නකම් රාජ්‍ය දීපල පවා හොරකම් කර කර හිටියේ. මහා පෞකාරයක් නේද? නොයෙකුත් පෞකම් කර කර හිටියේ. පංච දුස්චරිතේම කරා කියලා තමයි අටුවාචාරින් කියන්නේ. ධනංජානි පස් පව් දස අකුසල් ඒ කර්ම සියල්ලම රැස් කරගත්ත මිනිසෙක් විදියට තමයි හඳුන්වන්නේ. උන්වහන්සේ දන්නවා මේ පෞකාරයා දැනටත් ඔය නිරයේ ගින්දර පේනවා. ඒවට තමයි ඔය දන්නේ. ඔය නිරයේ දඬුවම් පේනවා. ඒකට තමයි ඔය රිදෙන්නේ. අම්මලා දැකලා තියෙනවද පුතාට බෙහෙත් පිදිද්දි අම්මා ඇස් දෙක පියා ගන්නවා? අම්මා දැකලා තියෙනවද බබාට බෙහෙත් පිදිද්දි අම්මා කෑ ගහනවා? වෙන කෙනෙක්ට බෙහෙත් පිදිද්දි තව කෙනෙක්ට රිදෙනවා. මට නම් අත්දැකීමක් තියෙනවා, තාත්තා අයියට ගහනකොට මං අඬලා තියෙනවා. මට පාරක්වත් ගහලා නැහැ, අයියට ගහලා තියෙන්නේ. දිගම දිග කෝටුවක් අරගෙන බිම දාගෙන අයියා අඬන්නේ නැහැ, මං කෑ ගහලා අඬනවා. මොකද ඊළඟට දෙන්නේ මට කියලා දන්න හින්දා දෙන්නම හවුල කරපු වැරද්දකට. ඒක හින්දා කවුඩුළු ඔය දිගේ ඉහළ ගලේ ඉහළ පැත්තට දුවනවා මං අඬ අඬ. මට අද වගේ මතකයි, අයියට ගහනවා මම දුවන මහා වතුර. එහා රවුමින් ඔයෙන් ගොඩ වෙලා ගෙදෙට්ට එනවා. අයියගේ ඇඟේ තුවාලයක්වත් සීරීමක්වත් නැහැ, මගේ ඇඟ පුරා තුවාල. ඇයි? ගල්වල වැටිලා. තව කෙනෙකුට ගහනකොට තව කෙනෙක්ට රිදෙන්න පුළුවන්. පින්වත්නි, මේ වගේ තමයි නිරයේ වෙන අය දඬුවම් ඉදිනවා පේනකොට අනිත් එක්කෙනට රිදෙනවා. ධනංජානිගේ ඇඟ නෙවෙයි මේ දන්නේ, හිතයි. ධනංජානිගේ බඩ නෙමෙයි මේ කපනවා වගේ දැනෙන්නේ, හිතයි. ධනංජානිගේ ඔළුව නෙමෙයි මේ අනිනවා වගේ දැනෙන්නේ, හිර කරනවා වගේ දැනෙන්නේ, හිතයි. පින්වත්නි, කර්මය, ඔය කර්මානුරූපව මරණාසන්න වෙලාවේදී ජීවිතේ වැඩියෙන්ම කරපු ආචින්න කර්ම කියන්නේ නිතර පුරුදු කරපුවානේ. නිතර පුරුදු කරපු කර්මයක් ඉස්සරහට එමේ සම්භාවිතාව වැඩි. ඔහුටත් එක තමයි වෙලා තියෙන්නේ. දැන් චුතිසිත ඉතාම දරුණුයි. උන්නාන්සේ දන්නවා දැනටත් ඔහුට නිරය පේනවා. පින්වත්නි, දැන් ඔය නිරය කියන සංකල්පය අපි නිරය කියන සංකල්පය කියලානේ ඔකට සමහරු කතා කරන්නේ. නිරය කියන එක ඇත්තටම යථාර්ථයක්ද? පින්වත්නි, මනෝමය අත්දැකීමක් මේක. මොකද දැන් භෞතික දේවල් තියෙන්නේ අපිටනේ. අපි ගාවනේ මේ භෞතික සම්පත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා භූතයන්ගෙන් හැදිච්ච. හැබැයි ඔය නිරය කියන්නේ, പ്രേත ලෝකය කියන්නේ මනෝමය අත්දැකීමක්. ඔහුගේ මනසට දැන් ඒ ටික දැනෙනවා. දැන් ඔයාලා හීනෙන් කවුරුවත් ඔබට ගුටි දීලා නැද්ද? හීනෙන් ගෙදට හොරු පැනලා නැද්ද? හීනෙන් කවුරු හරි ඔබව කෑලි කෑලි කපලා නැද්ද? හීනෙන් ඔබට සර්පේත් දෂ්ට කරලා නැද්ද? එංගමත මේ වගේ අක්‍රමැති අත්දැකීමක් හීනෙන් පේනකොටත් ඇහැරලා ඉන්න මිනිස්සුන්ට පේන්නේ නැද්ද? ආන් අර අඬනවා. අම්මා කියන්නේ හීනෙන් අඬනවා. එහෙනම් එයාගේ විඥාණයට මනෝමය දුක කාන්දු වෙමින් තියෙනවා. හීනෙනුත් මනෝමය දුකක් කාන්දු වෙනවා. දැන් හිතන්න, පින්වත්නි, මනස දුකටපත් වුණා නම් අය එළිය දුක තිබ්බත් නැතත් ඇති වැඩක් නැහැ. මනස දුකටපත් වෙනවා නම් එළිය දුක තිබ්බත් නැතත් වැඩක් නැහැ නේ. දැන් මේ අවීචිය වගේ අත්දැකීම් වල දුක ලැබෙන්නේ හිතට.
මොකද ඒගොල්ලන්ට ගතක් නැහැනේ දැන් අපේ නම් කකුල දුවාරුනොත් කකුල නෙරි දෙන්නේ හැබැයි රිදෙන්නේ කකුලට නෙමෙයි හිතට මොකද වේදනාව කියන්නේ මානසික තත්ත්වයක් මිසක කායික තත්ත්වයක් නෙමෙයිනේ මේ නිරය පේනකොට තමයි මේ කියවන්නේ මේ දඟලන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කතා කරනවා ධනංජානි ධනංජානි ඔය නිරයට වැඩිය ඔය නිරයට වැඩිය ඔය නිරයේ ගින්දර නිරේ තියෙන දඬුවන් ඊට වැඩිය හොඳ තැනක් තියෙනවා ඊට වැඩිය හොඳයි තිරිසන් ලෝකේ දැන් මෙලි ඩෙවලා ඉන්න මිනිහට කියලා දෙනවා ඔය නිරයට වැඩිය හොඳයි තිරිසන් ලෝකේ ඔන්න බලන්න උපාසකම්මා මේ උතුමන් වහන්සේ ඔහුගේ සිටිවිලි දැන් නිරය පිළිබඳවමනේ මෙනෙහි වෙවි තියෙන්නේ දැන් තිරිසන් ලෝකේ ගැන මෙනෙහි කරවන්න හදනවා බල්ලෙක් පූසෙක් කියලා ඉපදුනාම කුරුල්ලෙක් කූඹියෙක් කඩියෙක් කියලා ඉපදුනාම නිරේ පුදුනාට වැඩිය ටිකක් හොඳයි දැන් ඔයා ඇත්ත මේ බණහල හෙට ඉඳලා ප්‍රාර්ථනා කරන්න එපා සමහර දරුවෝ නම් කියනවා මා තාසයි කුරුල්ලෙක් වෙලා පියාඹල යන්න කියලා ඔය ධර්මයේ දන්නේ නැති දරුවෝ කියන කතා පින්වත්නි කුරුල්ලෝ ඉන්නේ බයෙන් කුරුල්ලෝ ඉන්නේ බයෙන් ඒගොල්ලෝ ගොදුරු හොයන්නේ බයෙන් ඔය වෙලාවේ ජීවිතේ විනාශ වෙයිද දන්නේ මේ සීතල වැස්ස කාට කියන්නේ ඒකින්ද මීට පස්සේ දෝනිලා පුතාලා ಜಾති ಜಾතිවත් කුරුල්ලෙක් වෙන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරන්න සමහර ළමයි හිතන් ඉන්නේ මේ මටත් ඊළඟ ආත්මේ මේ බලල් පැටිය වගේ වෙන්න තියෙනවා නම් මොකද ඒනම් ඒ ළමයා හිතන්නේ අම්මා ළමයට ළඩ වෙනවට වැඩිය වේගෙන් බලලට ළෙඩුනම් බෙහෙත් ගේන හින්දා වෙන්නේ නැති. නමුත් බලලෙක් නම් වෙන්න එපා. මොකද බලල්ලු ඉන්නේ බයෙන්. ඒගොල්ලෝ ඉන්නේ දුකෙන්. ඒගොල්ලෝ ආහාර ගන්නේ අත් දෙකයි කකුල් දෙකයි හතරම බිම තියලා. කටින් තමයි නැත්නම් අපි නම් අතින්නේ කටට දාගන්නේ. ඒගොල්ලෝ කටින්මයි ආහාර ගන්නේ. එතකොට මේ පොළවේ තියෙන නොයෙකුත් අපවිත්‍ර දෑත් එක්ක තමයි ආහාර ගන්නෙ. සත්තු දඩයන් කරගෙන කනකොට ඒ සතාගේ බඩවැල් බඩබුකු අමු අමුයි ඒ ඕජස පවා ගිලලා දාන හැටි. ඔය තිරිසන් ලෝකයේ අද්දකීම්නේ. ආයේ සතෙක් ගිලිනකොට සර්පෙක් ගොළුබෙල්ලක ගිලිනකොට සර්පෙක් ගොළුබෙල්ලගේ අර ගොළුබෙල්ලෝ කියන්නේ සෙවල ගතිය තියෙන සතෙක්නේ සර්පයා ගොළුබෙල්ලගේ ඔළුවෙන් අල්ලගෙන අර කට ඇතුලෙන් ගැලවෙනකන් උරනවා. එතකොට ඉස්ම ටික තමයි සර්පයාට බීම බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි කට ගැලවෙන්නේ. හිතන්නකො ගොළුබෙල්ලට මොන දුකක් ඇද්ද? මොකද ගොළුබෙල්ලෙක්ට හදිස්සියේ සර්පෙක් ආවා කියලා දුවන්නත් බෑනේ. හිමින් යන්න වෙන්නේ. නම් ගොළුබෙලි ආත්මය අපේ ළමයින්ගේ ලෝකේ නම් හරි අහිංසක කෙනෙක්නේ ගොළුබෙල්ල කියන්නේ. හැබැයි ගොළුබෙල්ල කියලා නම් ඉපදෙන්න එපා. මොකද ඒක මොන්න තරම් කටුක අත්දැකීමක්ද? හදිසියකට දුවා ගන්නවා බෑ. සර්පයා අර සතාගේ ගඳ ගහන ඕජස උරලා බීලා කට්ටින් ගලවලා අරගෙන අර බිම වැටිච්ච ඕජසත් ආපහු උරනවා. සර්පයෝ පින්වත්නි තිරිසන් ලෝකේ කොච්චර භයානකයිද හිතන්නවත් එපා ඉපදෙන්න. හැබැයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධනංජානිට වදාරනවා ධනංජානි තිරිසන් ලෝකේ හොඳයි ඔය නිරේට වැඩිය. මතක් කරලා බලන්නකෝ දැන් ධනංජානිගේ හිත තියෙන්නේ තිරිසන් ලෝකේ. ඒ වෙලාවේ මැරෙනවා නම් තිරිසන් කුසකට තමයි යන්නේ. හැබැයි ඒ වෙලාවේ ඔහු මැරෙන්නේ නැහැ වෙලාවට. මහ රහතන් වහන්සේක දන්නවා. උන්නාසෙ මොකද කරන්නේ? තිරිසන් ලෝකෙ ගැන නොයේකුත් කතා කියනවා. කියනකොට පින්වත්නි දැන් අර නිරය අමතකයි. දැන් මෙයාට මතක් වෙන්නේ සත්තුන්. දැන් ටිකක් වේදනාවක් අඩුයි. ආන් හිතේ වේදනාව අඩුයිනේ. තව ටිකක් වෙලා යනකොට උන්නාසෙ වදාරනවා ධනංජානි ඔය තිරිසන් ලෝකෙට වැඩිය പ്രേත ලෝකේ හොඳයි. තිරිසන් ලෝකෙට වැඩිය പ്രേත ලෝකේ හොඳයි. පින්වත්නි දැන් ඔය ඔන්න බලන්න ඒකේ හැටි. දැන්
තිරිසන් ලෝකයට වැඩිය ප්‍රේත ලෝකෙ හොඳයි කිව්වම ඔබට ලොකු ප්‍රශ්නයක් එනවා නේද දැන් පෙරේතයෝ කියලා කනවා හොටු බොනවා අසූචි කනවා මුත්‍ර බොනවා එහෙමනේ අර මාළු කපන තැන්වල මාළු බොකු කන්න ගිහිල්ලා ඉන්නවා එහෙමනේ ප්‍රේතයෝ පාළු තැන්වල කුණු කානුවල තුම්මන් හන්දිවල සොහොම්බින් වල ලගින්නේ ඉතින් ඒක තිරිසන් උන්ට වැඩිය හොඳයිද පින්වත්නි ඔය තිරිසන් උන්ට භෞතික කයකුත් තියෙනවා නඩත්තු කරගන්න හැබැයි ප්‍රේතයන්ට භෞතික කයක් නැහැනේ ප්‍රේතයන්ට තියෙන්නේ මනෝමය මනෝමය තත්ත්වය එතකොට මේ ප්‍රේතයාගේ උපත තිරිසන් උපතට වැඩිය ටිකක් ඉහළ විදියට තමයි මේ දේශනාවට අනුව තියෙන්නේ දැන් පෙරේතයෝ තමයි මතක් වෙන්නේ කාටද ධනංජානිට ප්‍රේතයෝ ගැන නොයෙකුත් කතා කියනවා ඒ වෙලාවේ මැරුණා නම් ප්‍රේතෙක් කියලා උපදිනවා මොකද දැන් මානසිකාර වෙන්නේ ප්‍රේතයාව ප්‍රේතයෝ කැමට හොටු ටිකක් නැද්දයි සොයාගෙන බීමට සැරව ඉල්ලාගෙන හඬාගෙන වැසිකිලි වලක රෑ දහවල් නිදාගෙන කල් ගෙවනවා ඒ පිළිබඳ සිතනු මැන පින්වත්නි හිතන්නවත් එපා පෙරේතෙක් කියලා ඉපදෙන්න. ඒ වුණාට සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිට වදාරනවා ධනංජානි ඔය තිරිසනෙක් වෙනවට වැඩිය ප්‍රේතෙක් වෙන එක නම් හොඳයි ප්‍රේත ලෝකේ ඊට වැඩිය හොඳයි. ධනංජානි ප්‍රේත ලෝකෙට වැඩිය මනුස්ස ලෝකේ හොඳයි. මම මේ සූත්‍රයට අනුව විස්තර කරා. ප්‍රේත ලෝකෙට වැඩිය මනුස්ස ලෝකේ හොඳයි. ඇත්තම ඒක නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ ප්‍රේතයන්ට වැඩිය නම් අපි හොඳයිනේ ධනංජානි මනුස්ස ලෝකෙට වැඩිය හොඳ තැනක් තියෙනවා ඒ තමයි චාතුර්මහරජකය එහෙ දිව්‍ය කුමාරවරු දිව්‍ය කුමාරිකාවෝ නොයෙකුත් සැප සම්පත් විඳිමින් කාලය ගත කරනවා දැන් උන්වහන්සේ මේ ලෙඩාට තවුතිසා චාතුර්මහරජික දිව්‍ය ලෝකයේ පිළිබඳ චිත්ත රූපමවනවා. එවලේ මැරුණා නම් මිනිහා කොහෙද ගිහිල්ලා උපදින්න පසගම්ම චාතුර්මහරජිකයේ ගිහිල්ලා උපත ලබනවා. ධනංජානි ওই චාතුර්මහරජික දිව්‍ය විමානෙට වැඩිය ඒ දිව්‍ය ලෝකෙට වැඩිය හොඳ තැනක් තියෙනවා. ඒ තමයි තාවතින්සය. තවතිසා දිව්‍ය ලෝකේ ඊට වැඩිය සැප සම්පත් තියෙනවා. දැන් මේ ලෙඩාට කියන දේවල් හාමුදුරුවෝ කියන්නේ අපි බලන්න ගියපුවාමත් ලෙඩ ඕවා කියන්නේ කියලාද? පින්වත්නි ඒකනේ ලෙඩුන්ට හැෙන්න ධර්මයේ දේශනා කරන්න කියන්නේ ලෙඩුන්ට හැෙන්න පිරිත් දේශනා කරන්න කියන්නේ පිරිත් කියන්නේ ධර්මයේ සටහන් වෙච්ච ඒවානේ. ලෙඩ බලන්න ගියාම ධර්මය කියලා දෙන්න. පින්වත්නි ඔය චාතුර්මහරජික දිව්‍ය ලෝකෙට වැඩිය ධනංජානි හොඳ තැනක් තියෙනවා. ඒක තමයි තුසිතය. තුසිතය බොහෝම සැප සම්පත් තියෙන තැන. එතෙන්ට යන්න ගොඩක් කුසල් කරලා තියෙන්න ඕන. පින්වත්නි දැන් මේවා කියනකොට ධනංජානිට මතක් වෙනවා මොනවද? අර කලින් උන්වහන්සේ දුන්න උපදෙස්. අම්මට තාත්තටවත් බේරගන්න බෑ ධනංජානි. නෝන මහත්තයාට දරුවන්ට රජුටවත් ඇවිල්ලා බේරගන්න බෑ ධනංජානි. ඒවත් මතක් වෙනවා. ඒ ඇසේ ධනංජානි ඊට වැඩිය සැප සම්පත් තියෙන තැනක් තියෙනවා. ඒ තමයි මොකද්ද පසගම? යාම දෙව්ලොව. ඒ තමයි යාම දෙව්ලොව. එතන ඊට වැඩිය හොඳයි. එහෙම කියනකොට
දරංචානිකි කලින් තිබ්බ වේදනාව නම් දැන් කොහෙන් ගියාද නැතුව ඇති. ඇයි දැන් මෙවි මෙවි පේන්නේ සැප විඳින කට්ටියනේ? ඊට වැඩිය සැප සම්පත් තියෙන තැනක් තියෙනවා. ඒ තමයි නිම්මාන රතී කියන දිව්‍ය ලෝකය. දැන් දනංජානි එවලෙ මැරුණ නම් පින්වත්නි ගින් උපදිනවා කොහෙද? නිම්මාන රතී කියන දිව්‍ය ලෝකේ. දැන් ඔයාලා එක පාටලෙට බලන්න ගිහිල්ලා මේ ඔයාලා දන්නවද මනුස්ස ලෝකේට වැඩිය දිව්‍ය ලෝකේ හොඳයි කියලා කියන්න යන්න එපා. බැනලා එළවයි දිව්‍ය ලෝකේ කියන්න දෙනවා මට මෙතන ඉන්න බැරි දෙනවා කියලා. පින්වත්නි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දනංජානගේ හිත මෙතෙන්ට ගේන්නේ ටික 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 නේද? මොන්න තරම් පරිශ්‍රමයක් මේකට දරනවද? දැන් අපි ඔය ක්‍රමේ දන්නේ නැහනේ. අපි කරන්නේ ගියපු ගමන් එහාට දිව්‍ය ලෝක ගැන කියන්න ගිහිල්ලා ලෙඩා අවීචයටත් මම තල්ලු කරලා තමයි එන්නේ. මොකද එයාට කේන්තියකුත් එනවනේ ඇස්සේ අපි කියන කතාවලට. ඔයා මෙතන ඇවිල්ලා කතන්දර කී කී ඉන්නවා මට මේ අමාරුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතාම හිමීට කාලේ අරගෙන පින්වත්නි ලෙඩුත් එක කතා කරන්නේ. අදටත් ඔය සමහර වෛද්‍යවරු කියනවා ලෙඩාට සිහි නෑ කියලා ගණන් ගන්න එපා, දිගටම යත් එක්ක කතා කරන්න කියලා. එයාට ඇහෙන්න පිරි කියන්නේ, එයාට ඇහෙන්න බණ කියන, ඔළුව හොල්ලන එකක් නෑ, ඇස් පිල්ලම් ගහන එකක් නෑ, සාදු කියනකොට සාදු කියන එකක් නෑ, ඒ වුණාට කියන්න කියලා. මොකද ඒ වෙනකොටත් ගත සක්‍රීය නැති වුණාට හිත සක්‍රීයයි. මට ඔය දන්න හිතවතෙක් කිව්වා හාමුදුරනේ දොස්තර මහත්තයෝම කිව්වට පස්සේ මම දිගින් දිගට තාත්තත් එක්ක කතා කර කර කතා කර කර කතා කර කර හිටියා. අන්තිම මොහොත දක්වා එයත් එක්ක කතා කර කර කතා කර කර හිටියා කියලා. එයාගේ ඇහැකින් කඳුලකුත් ආවා. එයා ප්‍රතිචාර දක්වනවා. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ දරුණු ලෙඩෙක් එක්ක ලොකු කතාවක්. ඔයගොල්ලොත් ඔය අසාධ්‍ය ලෙඩුත් එක්ක ටිකක් කතා කර කර ඉන්න. ආංගිජ නැතත් කමන්නේ ඔය කියෝ කියවෙන්න. මින් හොඳ බෙහෙතක්. අසාධ්‍ය ලෙඩුත් එක්ක. ඒ කියන්නේ හෙට අනිද්දා මේ ලෝකෙන් යනවා. දැන් ඉතින් ගෙදර ගිහින් කැමති දෙයක් කන්න බොන්න දීලා බලාගන්න අපිට කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරා කියලා වෛද්‍යවරු නිර්දේශ කරපු ලෙඩු ගාවට වෙලා ඔය කියව කියවෙන්න. එයාට කරදර කරන්න එපා. නිදාසෙ ඉන්න දෙන්න කියලා අයින් වෙන්න එපා. එතකොට එයා මතක් කරගන්නේ අරවා. මොකද එයාට ජීවිත කාලේ පුරුදු කෙලෙස්නේ. එයා ඒව තමයි මතක් කර කර ඉන්නේ. ඒක නිසා ඒ වගේ වෙලාවක පින්වත්නි ලෙඩු තනි කළ යුතු නෑ කියලා පණිවිඩයක් මේක ඇතුළේ තියෙනවා. ඔබත් ඔබේ ආශ්‍රිතයන්ට කියලා දෙන්න මං උත්පල වෙලා අසාධ්‍ය වුණොත් මට ඇහෙන්න බණ කියන්න. මට ඇහෙන්න පිරික් කියන්න. පින්වත්නි දනංජානිට උන්වහන්සේ කියලා දෙනවා, දනංජානි ඊට වැඩිය හොඳ තැනක් තියෙනවා. ඒ තමයි පරිනිම්මිත වසවර්තී කියන දිව්‍ය ලෝකය. දැන් ඕගේ හිත තියෙන තැන. ඒ වෙලේ මරුණා නම් එහෙ උපදිනවා. දනංජානි ඔය දිව්‍ය ලෝකවලට වැඩිය හොඳ තැනක් තියෙනවා. ඒ තමයි බ්‍රහ්මලෝක කියලා. බ්‍රහ්මලෝක පිළිබඳව දනංජානිට සිතිවිලි ඇති කරනවා. බ්‍රහ්මලෝකවල මෙන්න මේ වගේ අය තමයි ඉන්නේ, ඒ තැන්වලට යන්නේ මෙන්න මේ වගේ කුසල් කරපු අය කියලා විස්තර කරනවා. දැන් ඔහුගේ හිත තියෙන්නේ බ්‍රහ්මලෝකේ. උන්නාන්සිට හිතුණා ඇති දැන් නිරේට යන්න හිටපු මිනිහෙක් බ්‍රහ්මලෝකේ දක්වා ගෙනාවනේ දැන් ඇති. උන්නාන්සේ එහෙනම් අපි මෙතනින් වඩිනවා කියලා දනංජානට ආශිර්වාද කරලා පිටත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. හම්බ වෙලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අර දනංජානට ගොඩක් අමාරුයි. එතකොටත් පින්වත්නි තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයා තමන්ගේ අග්‍ර පුත්‍රයන් වහන්සේලා දෙනමගෙන් එක නමක්
කරපු සත්කාර්ය වික්‍රමය බලාගෙන හිටියේ කවුද බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතකොටම උත්තර දෙනවා සාරිපුත්ත ඇයි ධනංජාන ගිහිත බ්‍රහ්මලෝකෙ තියලා ආවේ ඊට එහාට යාව ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ ධනංජානෙව මාර්ගඵල දක්වා ගෙනියන්න පුළුවන් කෙනෙක් ඕක දන්නේ නැනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න අපි එදා එළිවෙනකම් කියපු බණවලට තවත් කොටසක් එකතු කරන්න ඕන මොකද්ද ලෞතුරා බුදු නුවණ අග්‍රශ්‍රාවක උතුමෙකුගේ නුවණට වැඩිය වෙනස් මොකද ලෞතුරා බුදවරු උන්වහන්සේලාට පෙනෙන තරම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට පෙනෙන්නේ දැනෙන්නේ නැහැ නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් තිබුණනේ ධනංජානිව මාර්ගඵල දක්වා ගෙනියන්න කටයුතු කරලා වඩින්න බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දන්නේ පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං මතකද අපි තෙසැත්තේ ඥානවලදි කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය වැඩි යැති ඉන්ද්‍රිය කොච්චර වැඩිදද කියලා ඒ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව කොච්චර වැඩිලද කියලා කෙනකෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් ඒවා බල ධර්මයන් බවට ප්‍රබල කරගන්න දැන් බලන්නකෝ ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් උගන්නලා බල පහටත් ඒ පහමයි උගන්නලා තියෙන්නේ එයි දන්නේ එකම පහ තව තැනකට දැම්මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය ඇතුලේ අපිට ශ්‍රද්ධාව වීරිය සිහිය සමාධිය ප්‍රඥාව ඉන්ද්‍රිය විදිහට වඩලා ඒක බලයක් බවට පත් කරගන්න කිව්වා මේ මාස තියෙන බණ 32 මහන්නකෝ එතකොට ඔය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දක්වා ඒක බලයක් දක්වා දියුණු කරන ක්‍රමයක් ඒව දන්නේ භාග්‍යවතුන් වහන්සේලා විතරයි ඇයි සාරිපුත්ත එතනින් නැවැත්තුවේ කියලා ඇහුවා. එතකොටයි උන්වහන්සේට දැනුනේ මගේ බුදු පියාණන් වහන්සේ මේ සිදුවීම බලන් ඉඳලා කියලා. සාරිපුත්ත ධනංජානි කලුරිය කළා. ධනංජානි බ්‍රහ්මලෝකයේ ගිහින් ඉපදුනා කියලා දේශනා කළා. එතකොට තමයි සාරිපුත්ත හාමුදුරුවෝ දන්නේ උන්වහන්සේගේ උත්සාහය පල දරුවා කියලා. දැන් අපරාධ කිරේ දෙනව නේද? මොකද්ද? මාර්ගඵලයක තියලම වැඩියනම් ආයේ ධනංජානි සංසාරට වැටෙන්නේ නැහෙනි. නමුත් ඉතින් උන්නු හැටියට මලාමදයි කියනව නේද? යන්න හිටපු තැනේ හැටියට කොච්චර හොඳ තැනකට එක්කන් ගියාද? යන්න හිටපු තැනේ හැටියට නිවනින් මෙහා කෙනෙකුට යන්න පුළුවන් ඉහළම උපතට අරගෙන ගියා. ඔන්න මතක තියාගන්න මේ වචන. නිවනින් මෙහා කෙනෙකුට යන්න පුළුවන් ඉහළම උපත බ්‍රහ්ම ලෝකෝපපත්තිය. එතෙන්ටම අරගෙන ගියා. පින්වත්නි මේ දේශනාව ඇතුලේ අපිට ලොකු පණිවිඩයක් තියෙනවා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ධනංජානිට එක තැනකදි කියලා දුන්න කතාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ හරහා කියලා දුන්න කතාව. සරුත් හාමුදුරුවෝ අර කලින් කරපු සංවාදෙදි එක තැනකදි වදාරනවා ධනංජානි ඔය අමුදරුව පෝෂණය කරන්න අම්මා තාත්තට සලකන්න දාස දැසි දස්සන්ට වැටුප් ගෙවන්න යාළුවන්ට සලකන්න නෑදයන්ට සලකන්න ආගන්තුකයන්ට සලකන්න රජුන්ට බදු ගෙවන්න ආණ්ඩුවට බදු ගෙවන්න තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න වෙන ක්‍රමක් තියෙනවා එහෙනම් මිනිස්සු කියනවනේ ජීවත් වෙන්න පව් වැඩ කරන්න නැතුව බෑ කියලා එහෙනම් මේ දේශනාවේ කියලා තියෙනවා මොකද්ද ජීවත් වෙන්න ධර්මචර්යාව ධර්ම අධම්මචර්යාවනේ අධම්මචර්යා නැතුව ධම්මචර්යාවේ ඉඳලා ජීවත් වෙන්න පුළුවන්. අරක විසමචර්යාවනේ සමචර්යාවේ ඉඳලා පුළුවන්.
අරක අකුසල ප්‍රතිපදාවනේ කුසල ප්‍රතිපදාව ඉදලා පුළුවන් අරක පාප කර්මනේ පුණ්‍ය කර්ම වල ඉඳලා පුළුවන් අරක නරක වැඩනේ හොඳ වැඩ වල ඉඳලා පුළුවන් අරක අයහපත් පිළිවෙතනේ යහපත් පිළිවෙතේ ඉඳලා පුළුවන් එහෙනම් ඊට පස්සේ ඔයාලට කවුරු හරි කිව්වොත් මේ ජීවත් වෙන්න නම් ඉතින් පොඩි පොඩි බොරු වැඩ හොර වැඩ කපටි වැඩ පව් වැඩ කරන්න වෙනවා මොකද කරන්නේ කියලා කිව්වොත් නෑ නෑ ජීවත් වෙන්න පව් වැඩම කරන්න ඕනේ නෑ උඹ නම් කියයි කියලා ඔයාලට උත්තර දුන්නොත් මම නෙමෙයි කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරලා තියෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ධනංජානි සූත්‍රය බලන්න කියලා කියන්නේ එතකොට ඔයාලා බේරෙනවා නැත්තම් සමහර මිනිස්සු හිතන් ඉන්නේ අපිට හිතන හිතනවා බණ විදියට කියනවා කියලානේ කියලා දෙන්න ආන් එතන බුද්ධාදී උතුමන්ගේ අනුශාසනාවක් ඒකින්ද පින්වත්නි මම මේ බණ අහන සියලු පින් උතුන්ට දෝන්ල පුතරට යෝජනා කරනවා මේ පුංචි දවසක් හේනයක් වගේ වෙච්ච ජීවිතයක් සුන්දර කරගන්න ගිහිල්ලා කල්ප ගණන් අසුන්දර අත්දැකී විඳින්න කිසි කෙනෙකුට උදව් කරන්න එපා කියන්න මේ පුංචි දවසක් සුන්දර කරගන්න ගිහිල්ලා කල්ප ගණන් අසුන්දර කරගන්න හදන අයට උදව් කරන්න එපා. පින්වත්නි ජීවත් වෙන්නනේ මම මේවා කරන්නේ. ජීවත් වෙන්නනේ කියලා වචනයක් දාගෙන සත්තු මරන්න හොරකම් කරන්න බුරු කියන්න ආදී අධාර්මික වෙළඳාම් වලට ඔබට සමහරු ඒවා සාමාන්‍යකරණය කරයි. ඔය හැමෝම කරන්නේ කී කියා කියයි. හැබැයි ඉතින් ධනංජානි කියන්නේත් අපායන් දෙහිටියේ රජුරුවන්ගේ ළඟම මිනිහේ. එහෙමනේ. නැත්තම් බදු අය කරන්න මිනිහට බාර දීලා තියෙන්නේ රජේ ඉහළ නිලධාරියෙක් වෙන්න ඇති මේ කාලෙ විදියට. ඉන්නන් රජු ළඟ හිටියත් මිනිහා යන්න හිටියේ නිරයට. බේරගන්න රජුට හම්බෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේද නොසිටියානම්. ඒක හින්දා ඔයාලා මේ අහවලුක හිතවත් අපිට න ලොකු පරම්පරාවක් තියෙනවා අපිට න ලොකු දේපලක් තියෙනවා ඒකින්ද අපි කාටවත් බය නැහැ වගේ මෝඩ අදහස් හිතවල තියාගෙන ඉන්න හොඳ නැහැ මක් නිසාද අපිට වග කියන්න වෙන්නේ අපිටම තමයි අපිට පිහිට වෙන්න වෙන කාටවත් බෑ බුදුහාමුදුරුවෝ වදාලා අත්ත සරණ න අඤ්ඤ සරණ කාගේවත් පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා තමාම තමාට පහනක් කරගන්න අත්ත දීපා විහෙරත තමම්ම තමන්ගේ පහන වෙන්න එහෙනම් මතක තියාගන්න ඔයාලගේ ජීවිතය ආලෝකේ තියෙන්නේ ඔයාලා ගාව මගේ ජීවිතය ආලෝකේ තියෙන්නේ මම ගාව නැතුව අපි ළඟ ඉන්න පිරිස ගාව නොවේ පින්වත්නි තව ටික දවසයි අපි මේ සැරේ මේ ධර්ම දාන මාලාවක් කරාට අපිට මේක තව අවුරුදු කීයද කරන්න වැඩි දවස් නෑ මේ පුංචි දවස් ටික හරි පරිස්සමෙන් ඔබ උපයන සෑම මුදලක්ම ඔබ ජීවත් වෙන්න ගන්න ඔබ ආශ්‍රිතයන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ගන්න සෑම උත්සාහයක්ම අකුසලයක් නොවන බවට තහවුරුවක් තියාගන්න. පාපතර ක්‍රියාවක් නොවන බවට තහවුරුවක් තියාගන්න. කුසල ක්‍රියාවක් බවට තහවුරුවක් තියාගන්න කියලා ධනංජානි සූත්‍රය ඔබට මට ආරාධනා කරනවා. මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලය. මේ ධර්ම දානමය කුසලය. ඔබටත් මටත් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං